කවියේ ලේඛකයෙක්. කොන්දොස්තර මහත්තයාගේ නම සිරිල් සමරකෝ. එක්කෙනෙක් කුරුණෑගල, අනිත් එක්කෙනා අනුරාධපුරේ. ඉතින් මේ දෙන්නම එකට නිකවරටි ඉඳලා මහවට එන බස් එකේ වැඩ කළා. මට හිතෙන්නේ ඒ බස් එක කොච්චර පින් කරලා තියෙන්නේ නැද්ද, කොච්චර සුන්දර ගමනක් ඒ බස් එකේ තියෙන්නේ නැද්ද. ඉතින් ඒ ගමන ඇසුරෙන් ගීතයක් ලියුණා. විශාරදේතුන් ජයකොඩි ඉන්නවා. කැරක්කෙන රෝදේ පුංචි කරත්තේ ගීතය ගයන්න. ඇත්තටම විශාරදේතුන් ජයකොඩි ගායන ශිල්පියෙක් විතරක් නෙවෙයි, ඉතාම හොඳ බුහුටි කතා කියන්නේ. මේ අත්දැකීම මම කියනවට වැඩිය සහයි. එඩ්වඩ්ගේ හඬින්ම අහන එක, ඒ කතාවට ගීතයට පදනම් වෙච්ච අත්දැකීම, තනුවක් යොමු කරගත්ත හැටි, ඒ සියල්ල අපි රස නුසුන් කොට ගායන ශිල්පී ශාරදේතුන් ජයකොඩි ගායන ශිල්පියාගෙන්ම අහමු. ඇත්තටම සතුටුයි මේ වාගේ යුගයක මේ වාගේ වෙලා පැවැත්වීමට. එහෙම නැත්නම් මේ මෙහෙම හමුවක් පැවැත්වෙන එකත් හරිම වටිනවා. අනුරාධපුරේ අයියලා දෙන්නෙක් මහින්ද අයියලා දෙන්නගෙන අවසර ගන්නවා. මොකද හරිම ලෙන්ගතු දෙන්නේ අපි දෙන්නට. මිතින් ආදරේ මහින්ද අයියා කියන තමයි කියන්නේ. අර සිරිල් සමරකෝන් කියන්නේ ළංගම බස් රථයේ සේවය කළ කොන්දොස්තර සහෝදරයා තමයි මම මේ ගායන ගීතය ලියලා ගීත රචනා බැංකුව කියලා තිබුණා ගුවන්විදුලියේ. ඒකට ඕන කෙනෙකුට ගීත ලියලා එවන්න පුළුවන්. ගුවන්විදුලියේ ඒ බැංකුවක් ඍජ්වේ තිලකරත්න මහත්තයාගේ කාලේදී මං කියන්නේ. ඒකෙන් තමයි මමත් කලණි පෙරලා මේ ගීතය තෝරගන්නේ. ඉතින් මේ ගීතය ගයපු මුල් අවදී 1986 විතර මේ ගීතය ගායනා කළේ. මේ ගීතය හරිම වේගෙන් ජනතාව අතරට ගියා. මේකේ කලණිකරගේ සංගීතයත් අනේ පදික වේදිකා පසු කර යන්නට තල්ලු කරන පුතුණේ කියලා තමයි මේ ගීතේ තියෙන්නේ. ඒ අර පදික වේදිකාවක හඬ මැන්ඩලීනෙන් ඔහු උකහාගෙන තිබුණා. මේ තනුව නිර්මාණය කළ සංගීතය නිර්මාණය කිරීමේ ඒකත් එක හේතුවක්. මොකද ඒ මුල කොටස වාදනය කරනකොටම ඒ අසන්නා තුළ ඒක ජනිත වෙනවා. මේ ගීතයේ ප්‍රස්තුතිය සම්පූර්ණයෙන්ම ජනිත වෙනවා. එහෙමනම් දැන් මං ගායනවා සිරි සමරකෝන් මහත්තයා අනුරාධපුරේ ඉඳන් තැපෑලින් ගුවන්විදුලියට එපු මේ ගීතය.
Thank you.